करेगा फोन। ඔව් ප්‍රස්තාව පිරුලායි තේරුමයි මේ මම කොටු කරලා තියෙන්නේ ඒ විදිහට චෙක් කරන්න එපා ඔයාලා චෙක් කරන්නේ මම අයින් කරනවා චෙක් කරන්න එපා මම බලන්නේ නැහැ චෙක් බයිසිකල් පදින්න බෑ කියලා හිතමු බයිසිකලයක් පැදගෙන යන්න බෑ ඔයාලට පා පැදියක් ඒ කියන්නේ පැදගෙන යන බයිසිකලයක් පැදගෙන යන්න බෑ නේද එහෙම බයිසිකලයක් පදින්න බැරුව අපට පුළුවන් ද කාට හරි බයිසිකලයක් පදින්න උගන්වන්න දැන් ඔයාලට ඔයාට පදින්න බෑ ඔන මල්ලිට ඔයා උගන්වන මල්ලි මෙන්න මෙහෙම පැදගෙන යන්න මෙතන කකුල් පුළුවන් ද मिनीसु बाइसिकल उगड़ना विद्या अरे एक लिदे गेम लिदे गेम दंडला पिलीगा एक पोड़ी पोड़ी देवा महालोक देवा අපිට මොකද නේද ටීවී එක දාන්න ටීවී එක ඕෆ් කරන්න නේ රිමෝට් එකේ ඒ තියෙන දේවල් ෆෝන් එකේ තියෙන දේවල් නේද ඔයාලා දන්නවනේ නේද ලයිට් වල වැඩ නේද බල්බ් එකක් දාන්න ගලවන්න නේද ඒවා ගෑනු ළමයි ටිකක් අකමැති ඒවා කරන්න ඒකට ඒවත් අපි කරන්න ඕ සර් මම දන්න ප්‍රස්තාර පිරුළු පිරුළු ටික කියන්නද එපා එපා දැන් එපා රයිට් අපි ඔන්න පාඩමට යනවා නේද හොඳයි ඔ අපි මෙන්න මෙතනනේ කතා කර කර හිටියේ මාතෘකාව රයිට් ඉදි කටුවයි නූලයි වගේ කියන එක තමයි ඔන්න අපි නේද කතා කර කර හිටියේ සිතුම් කිව්වේ පසිදුයි තරඳුයි නැප්තුම් කාමරේට ඇතුළු වෙන කොටමයි පසිදු කොතනද තරිඳුත් එතන
නිතරම එකටම ඉන්න දෙන්නේ. එහෙම කට්ටිය ඉන්නව නේද? ඔයාලයි ඔයාලගේ යාළුවෝයි එහෙමනේ ඉන්නේ නිතරම එකටම ඉන්න ඉස්කෝලේදී පන්තියේදී නේ. හරියටම බලන්නකො. ප්‍රශ්නක් තියෙන්නේ නේද? හරි. තේරුමක් තියෙන්නේ. ඒක තමයි මේ ප්‍රස්තාවිරු අපි මේ ඉගෙන ගන්න. මේවා බොහොම අමුතු තේරුම් තියෙන නිසා. පැහැදිලිද? පසිඳු කොතනද තරිඳුත් එතන. දැක්කද? වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ගුරුතුමා පසිඳුගේ පිටට තට්ටුවක් දැම්මා. නෑ සර්, තරිඳුගේ මාමාගේ පුතා ළඟ ඔටුන්නක් තියෙනවා කිව්වා. අපි ඒක බලන්න ගියා. ඉතින් මෙච්චර බරක් උනේ ඇයි? තරිඳු මාව මාමලාගේ ගෙදරට එක්කන් ගියේ පරංගියා කෝට්ටේ ගියා වගේ පාරකින්. මොකද මේ පාරෙන් લેසි කිය ගියා මාව ලොකු වටයක් එක්ක ගියා. එනකොට ආවේ කෙටි පාරකින්. කොයි තින් ඔච්චර දුර ගිහින් ගෙනා ඔටුන්න මනු කැහුවේ ඔටුන්නක් පෙනෙන්න නොතිබුණු නිසා. ආ පරංගියා කෝට්ටේ ගියා වගේ. ඔන්න තව ප්‍රස්තාව පිරුණා. පරංගිය කෝට්ටේ ගියා වත්. කෝට්ට කියන්නේ ගමක නම. දේවාද කෝට්ට කියන්නේ අර කෝටු කෑල්ලක් නෙවෙයි ගමක නම. හොඳේ. සිද්ධියක් දැන් එහෙම එන්නේ නැහැ මේක මේ ගොඩක් ඉස්සර නැවතින් තමයි එකක් තියාවේ පෘතුගීසි ජාතිකයෝ කියලා අපි ඒකට කියන්නේ පෘතුගීසි ජාතිකයෝ කිපුතේ ඒ අය ලංකාවට ආවේ නැව්වලින් නේද නැව්වලින් ඇවිල්ලා ඔන්න නැව් තොටුපළේ දැන් ගොඩ බහැල ඉන්නවා පරංගියා තේරුණාද ඉතින් මේක සුදු ඇඟ සුදු පාට නිසා පොඩ්ඩක් බය වුණා මේ අපේ මිනිස්සු ඒ අය දැක්කට පස්සේ අනික ඒ අය ගාව තුවක්කු එහෙමත් තිබුණානේ නේද? එතකොට ටිකක් බය වුණා. හැබැයි අපේ අය බය වුණාට අපිට රජතුමෙක් හිටියනේ නේද? රජතුමා හිටියේ රට මැද. නේද? මුහුදයිනේ නෙමෙයි යායිනේ රට මැද හරි යායිනේ. ඉතින් මේ අපේ කට්ටිය කෙලින්ම අර මේ පෘතුගීසි ජාතිකයෝ රජතුමා ගාවට එක්කගෙන ගියේ නෑ. නේද? කෙටි පාරකින් නෙවෙයි එක්කගෙන ගියේ. ගොඩාක් ලොකු වටයක් ගහලා 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 නේද වටපාරවල් වලින් කැලෑ මැදින් ගංගා මැදින් අරේ මෙහෙන් ඔහොම තමයි එක්කගෙන ගියේ. ඒ මොකද එහෙම කරේ? එහෙම කරේ බයට. මොකද කෙටිපාරෙන් එක්කගෙන ගියා නම් ඔන්න පෘතුගීසි ජාතිකයෝ හිතනවා ආ රජතුමා ඉන්නේ බොහොම ළඟ අපිට මේ රජතුමාව අල්ලගන්න පුළුවන් කියලා නේද? ලේසියෙන් අල්ලගන්න පුළුවන් කියලා එයාලා හිතනවා. අර ගොඩාක් දුරින් අරේ මෙහෙන් කැලෑ පාරවල් වලින් ගියාම නේද පෘතුගීසි ජාතිකයෝ හිතුවා රජතුමා ඉන්නතන ගොඩාක් දුර හරි අමාරුයි නේද මේ ආගාවට යන්න එහෙම කියලා කල්පනා කරන්න ඇති නේද ඕක තමයි කියන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ කෝට්ටේ කියනවා රට මැද තිබුණු ගම එතන තමයි රජතුමා හිටියේ තේරෙනවද ඕකේ කතන්දරය ටිකක් දිගයි මම ඔය කෙටියෙන් කියුවේ ඉතින් දැන් මේ බලන්නකො තරිඳු මේ පසිඳුව එකගෙන ගිහිල්ලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ නේද පාරකින් ගොඩක් දුර පාරකින් කෙටි මගක් තිබියදී දුර ලොකු වටේකින් ගමනක් යෑම ඒ කියන්නේ ලේසියෙන්ම කරන්න පුළුවන්කම තියෙද්දී වැඩ අමාරුයි නේද පාරකින් අහන්න ඔකටත් ඔයාලට උදාහරණයක් කියන්නම් ඒ තමයි අහන් ඉන්නකෝ දැන් පුතේ අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් ගොඩක් දේවල් එවෙලෙම කරනකොට. එවෙලෙම කියන්නේ දැන් පන්තිය ඉවර වෙලා එවෙලෙම මේ ගෙදර වැඩ ටික කරනවා නම් අපිට ගොඩාක් පහසුවෙන් කරගන්න පුළුවන්. මොකද එතකොටනේ අපි නේද සර් හරි ටීචර් හරි එවෙලෙනේ කියලා දුන්නේ. නේද? එතකොට ඔයාලගේ මතකේ තියෙනවා ඒවා. එතකොට ටට්ටක් ගාලා උත්තර ලියන්න පුළුවන්. හැබැයි සමහර ළමයි මොකද කරන්නේ
ගොඩාක් දවස් ගිහිල්ලා තමයි අර ගෙදර වැඩේ කරන්න. නැත්තම් ඊළඟ පන්තියට තියෙන්න ඔන්න මෙන්න තියලා කරන. එතකොට අර කලබලේට අරව අමතකයි. නේද? අර පරණ වැඩ අමතක වෙලා දැන් එක එක දේවල් ඔළුවට ඇවිල්ලා අර ටික අමතක වෙලා. එතකොට ඔන්න දැන් කල්පනා කරනවා අයියෝ මොකද්ද එදා කිව්වේ? මේ ඔහොමම කල්පනා කර කර ඉන්න අම්මටත් ඒ පාර තරහ යනවනේ. තාත්තගේ උත්හානව සීයාගේ උත්හානව මතක නැහැ කාටවත්. ඇයි? ගොඩක් පරණ එකක්නේ නේද? අන්න අර පරංගියා කෝඩේ ගියා වගේ වැඩක් තමයි එහෙම වුණොත් වෙන්නේ. ඒ මොකද ඒ වෙලෙට අග්ගාලා ලේසියෙන්ම කරන්න පුළුවන්කම තියෙද්දී අමාරුවෙන් කර තේරුණාද? හරි. ඔයාලත් එහෙනම් එහෙම කරන්න එපා. මොකද මතකේ තියෙන වෙලාවෙම ඕන ඒ වැඩ ටික ඉවර කරලා දාන්න. එතකොට ටක් 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 ගාලා කරන්න පුළුවන්. හොඳයි. අපි යමු එහෙනම් ඊළඟට. ආව समहर හරි දැන් ඔටුන්නත් හරි අනේ අම්මෝ මෙයාගේ මල්ලිගේ මේ ඔටුන්න ඉල්ල ගන්න එක හරි අමාරුයි ඒක ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවලු ඉබ්බට පිහාටු තියනවද පුතේ ඉබ්බට පිහාටු නැහැනේ නේද පිහාටු ඒ විදිහ ළඟදී ඉබ්බට හෙටන්නේ ඕ ඒත් එන්නේ නේද පිහාට වහලකවත් නැ නේ එන්නේත් නැ හිතන්නත් බෑ එනවයි කියලා එහෙනම් ඉතින් ඉබ්බගෙන් පිහාට ගන්න බෑනේ කොහොමදවත් නේද හැබැයි ඔන්න ඒ වගේ එකක් තමයි මේ මල්ලිගෙන් ඔටුන්න ඉල්ල ගන්න එක එහෙම තමයි මල්ලිලා නේද දෙන්නේ නේ පොඩි ළමයි චූටි මල්ලිලා නංගිලා ඉන්නෝ නේද හරි අමාරුයි නේද සෙල්ලම් බඩුවක් එහෙම ඉල්ල ගන්න දෙන්නෙම නැ අඬනවනේ ඉබ්බගෙන් පිහාට ගන්නවා වගේ වැඩක් එයාගෙන් ගත්තොත් එහෙම නේද ඔයාලට ඕන තරම් එහෙම අත්දැකීම් ඇති නේ ගෙදර මල්ලි කෙනෙක් ඉන්නවනම් හරි අමාරුයි යාගේ දෙයක් ගන්න නේ නංගිනුත් එහෙමයි හරි හැබැයි තරිඳුගේ මාමා මට ඔටුන්නක් හදලා දෙන්න පොරොන්දු වුණා පසිඳු කිව්වා මල්ලි නොදුන්නට මේ ඔටුන්නක් හදලා දෙන්න පොරොන්දු වුණා හරි දැන් ඔටුන්නක් හරි රජුරුවත් හරි අපි නාට්‍ය පුහුණු වෙමු මෙන්න රජතුමනි රජකම බාර ගන්න කියමි මනුක පසිඳු ඉදිරියේ දරනමා දැන් දීපු කරා. ආ දැන් පසිඳු ආවනේ නේද? මනුක එතකන්නේ රජ වෙන්න හැදුවේ. ඒ විහිළුවට ඔක්කොම hina වුණා. යහළුවන් ඔක්කොම එක හඬින් hina වුණා. නාට්‍ය පොඩුමින් පටන් ගත්තා. හොඳයි. ඕක තමයි ඔයාලගේ පාඩමේ තිබෙන කොටස. යුගල පද තිබෙන මේ sorry ප්‍රස්ථාපිරු තිබෙන කොටස. ඕන දැන් අපි එකින් එක ප්‍රස්ථාපිරු වල තේරුම් ඉගෙන ගත්තා. නේද? හරි අමුතු තේරුමක් මේ ප්‍රස්ථාපිරුළු ඇතුලේ හැංගිලා තියෙනවා ඒක තමයි ඔයාලා දැනගන්න ඕන ඔය යුගල පද ඇතුලේ නේද අපි ගිය සතියේ පාඩම ප්‍රස්ථාපිරුළු ඇතුලේ හරිම හරි අමුතු තේරුමක් සැඟවිලා තියෙනවා නේද ඒක හරිම ලස්සන තේරුමක් ඉතින් ඒව පුතේ අපි දැනගෙන ඉන්න එක අපට ගොඩක් හොඳයි මොකද ඔව් අපිට පුළුවන් වාක්‍ය ලියනකොට යොදන්න නේද කතන්දර ලියනකොට ඔව් අපිට ඒව ලියන්න පුළුවන් නේද එතකොට තමයි මේ කතන්දර වාක්‍ය ගොඩක් ලස්සන වෙන්නේ තේරුණාද ඒවා අපි බලන්න හරි එහෙනම් අපි මේක ලබා ඕ වෙන වෙනම ලියාගන්න ආ තේරුම් අපි වෙන වෙනම ලියාගන්න මේ විදිහට කොටුවට ලියන්න ඕන හොඳේ කොටු කරලා प्रस्ताव पिरुल लिवा तेरुम लिवा कोटु करा राइट अभी देवनी कर जाऊं देवनी कर जाऊं इन्हीं काटुआई नूला ही वाले सर मादे ही तब पुइन्न वागे ने वही दर आ ओ कमक ने ये ना मादे ही तो पुइन्न वाले
තේරුම එක තීරණයක් නොසිතීම මේවා කොටු කරනකොට අඩි රූල පාවිච්චි කරන්න ඕන ඇද කොටු බෑ Thank you.
දිබ්බාගෙන් විහාතු ඉල්ලනවා දිබ්බාගෙන් විහාතු දිබ්බාගෙන් අවසාන කරු ලියන්න අවසාන කත් ලිව්වා සර් ලියලා ඉවර ළමයි පාඩම් කරගන්න මම දැන් අහනවා මේවයි තේරුම මං අහන්නේ මෙහෙමයි තරංගියා කෝට්ටේ ගියා වගේ කියන එකේ තේරුම මොකද්ද කිට්ට පාරක් කිටි පාරක් තිබියදී දුර පාරකින් යෑම කිට්ටු පාරක් තිබියදී දුර පාරකින් යෑම අයතු ලොකු පාරක් තිබිය තරංගියා කියන්නේ කාටද කොළඹ කිට්ටුව ඉබ්බාගේ පිහාට ඉල්ලන්න පුළුවන්ද
ඉස්සර කාලේ තිබුණාද? දැන් මිනිත්තුයි. සර්. කද ඉස්සර කාලේ? සාද්ද සර්. වඩේ ඉන්නක් හිටෙව්වා මොන වගේද? දෙපැත්තට වැනෙනවා. දෙපැත්තට වැනෙනවා. දෙපැත්තට වැනෙනවා. අන්නක දෙනවද? ඉදිපටුවයි මොකක් වගේ තවත් තමයි තවත් අය පිදීම අමම සමග තවත් අය සිටීම නූලේ වගේ කට්ටිය ඉන්නවද ඔයාලා දන්න කට්ටිය ඔව් ඔයාලගේ යාළුවත් ඔයාලා පස්සෙන්ද මද ඉන්නේ නැත්නම් ඔයාලා යාළුවගේ පස්සෙන්ද අපේ ගෙදර මල්ලි කෙනෙකුයි අයිය කෙනෙකුයි ඉන්නවා ඒ දෙන්න එක තුනයි ඉන්නේ කටුවේ නූලෑ වගේද හරි හරි මම මේ ටිකේ තේරුම් දාන්නම් වට්ස්ඇප් එකට දානවා එතකොට එතනින් බලාගෙන ලියන්න හොඳද එතනින් බලාගෙන ලියන්න තියෙන්නේ රයිට් එහෙනම් ඔන්න දැන් අපි අද එහෙනම් ඉගෙන ගත්තේ ප්‍රස්තාපිලු නේද දැන් ඔයාලා සමානාර්ථ පද දන්නවා විරුද්ධාර්ථ පද දන්නවා යුගල පද දන්නවා ප්‍රස්තාපිරලු දන්නවා නේද දැන් තුන ශ්‍රේණියේදී ඉගෙන ගත්ත ටික සහ දෙක ශ්‍රේණියේදී ඉගෙන ගනිපු ටික ඔවා පාඩම් වෙලා තියෙන්න ඕන මීට වඩා තව දේවල් තියෙනවා පුතේ විරුද්ධාර්ථ පද තව ඕන තරම් තියෙනවා සමානාර්ථ පද තව ඕන තරම් තියෙනවා යුගල පද තියෙනවා නේද පොත් පිටින් තියෙනවා අපිට ඒක බලන්න පුළුවන් හැබැයි ඒක බැලුවට කමක් නැහැ ඒවා අපේ මේ තුන වසරට උමනා වෙන්නේ නැහැ. තේරුණාද? තුන වසරට උමනා වෙන්නේ ඔය ටික තමයි. ඔය ටික. දැන් එහෙනම් ඔයාලා හිතාවේ යුගල පද පොතක් මේ බැලුවොත් එහෙම ගොඩාක් තියෙනවා. ඒවත් ඉතින් ඔයාලා නිකම් බැලුවට කමක් නැහැ. නේද? ඒවැ තේරුම් ඉගෙන ගත්තට කමක් නැහැ. ප්‍රස්ථාපිතුත් එහෙම ඉතින් ගොඩාක් තියෙනවා. නේද? ඒවත් තේරුම් දැනගන්න අපි මෙතන ඉගෙන ගන්න ඕන මොකද්ද මේවා හරි ලස්සන දේවල් නේද වාක්‍ය අලංකාර කරන්න නැත්තම් ඔයාලා ලියන කතන්දර ලස්සන කර දැන් ඔන ඔයාලා මෙන්න මෙහෙම හිතන්නකෝ දැන් ඔයාලා කොයි හරි නේද ලොකු ගමනක් ඒ කියන්නේ මේ විශේෂ ගමනක් යන්න දැන් ඔයාලා සූදානම් වෙනවා දැන් විශේෂ ගමනක් යන්න සූදානම් වෙනකොට අර ගෙදරට අඳිනේ වැදගෙන යන්නේ නැහෙනේ නේද එහෙම නැත්තම් පන්සලට යන්නේ වැඳගෙන ඒ වැඳගෙන යන්නේ නැහනේ. ඔයාලා විශේෂ ගමනක් යනවා නම් විශේෂ දේවල් කරනවනේ නේද? තමන්ගේ
කොණ්ඩෙට මලක් ගහනවා නේද ලස්සන පටියක් දානවා හොඳ බෙල්ට් එකක් දානවා හොඳ සපත්තු දෙකක් දානවා නේ එහෙම අර අපි ලස්සන මේ අපේ ඇඟ අපි ලස්සන කරගන්නවා නේද ඒ වගේම ඒ විදිහට තමයි අපි ගමන යන්නේ ඉතින් මේකත් එහෙමයි නේද දැන් ඔයාලා කතන්දරයක් ලියන්න යනවා ඒක විශේෂ දෙයක් නේ පුතේ කතන්දරයක් ලියනකොට අපි අර වෙනද පාවිච්චි කරන වචනම නේද ඒවම ලියන්නේ නැහැ නේද ඒවත් ඕන මේ අර විශේෂ ටිකකුත් ඕන මොනවද මේ විශේෂ ටික සමාන පද විරුද්ධ පද නේද යුගල පද ඊට පස්සේ ප්‍රස්තාව පිරුළු ඒව දැම්මහම තමයි මේ දේවල් ලස්සන වෙන්නේ නේද අපි කියන්නේ ඔය නිර්මාණාත්මක වාක්‍ය ලියනවා කියලා නේද ඕකට තමයි කියන්නේ නිර්මාණාත්මක වාක්‍ය ලියනවායි කියලා දැන් ඔයාලා ඕන තරම් දෙකලා ඇති මේ නිර්මාණාත්මකව ලියන්න නිර්මාණාත්මක වාක්‍ය ලියන්න නේද ඔයාලා වාක්‍ය ලියන්න තාම එන්නේ නැහැ නමුත් දැන් ඉඳලා මේක මතක තියාගෙන ඉන්න ඒකයි මම මේ කියන්නේ මේව පාඩම් කරගන්න කියලා right එහෙනම් ඔන්න අද පාඩම් ටික මෙතනින් ඉවර වෙනවා හරිද නැවත දවසක අපි ඔයාලා මුණ ගැහෙනවා මේ ළඟදිම හෙට හෝ අනිද්දා පරිසරය සහ ගණිතය පාඩමත් එක්ක පරිසරයයි ගණිතය ඒත් මේ විදිහටම පන්ති දෙකක් තියෙනවා ඒ දෙපාරකට ඔයාලා එනවා පරිසරයයි ඊට කලින් මේ අහගන්නකෝ දැන් කලබල වෙන්න එපා